පවතින අධික වර්ෂාවත් සමග රාජාංගනයේ ජලාශයේ වාන දොරටු හයක් විවෘත කර තිබෙනවා. අධික වර්ෂාව සමග මුරගහකන්ද ජලාශයේද එක් වාන දොරටුවක් විවෘත කර තිබෙනවා. මේ අතර මධ්‍යම කඳුකරයේ බලපෑ දැඩි සුළං තත්වයක් හේතුවෙන් නෝඩ් ඉන්ඩස්ට්‍රි වතුයා ඒ ගසක් කඩා වැටී තිබෙනවා. අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. හඟුරුන් කිත රිකිල්ල ගස්කඩ හරහා පදිය පෙළල මාර්ගයට විශාල ගසක් කඩා වැටී තිබුණා. ගස කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. පසුව ප්‍රදේශයේ පිරිසක් සහ රථවාහන රියදුරන් පිරිසක් එක්වී ගස කපා ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. මෙතරියේ සවස සමාගිය තද සුළඟක් හේතුවෙන් කාතන්කුඩි ප්‍රදේශයේ නිවසක වහලයට හානි සිදු වී තිබුණා. ඒ හේතුවෙන් අසල පිහිටා තිබූ නිවාස දෙකකටද හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර අම්පාර මඩකලපුව හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවලට පසරු දෙකෙන් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.